Hello guys, ඉතින් ඔයාලා හැමෝම අදත් සාදරයෙන් පිළිගන්නවා PM Technical Setup channel එකට. ඉතින් යාළුවනේ අද තියෙන්නේ chemistry පාඩමක්. අපි ඉතින් වීඩියෝ එක ගිහිල්ලා බලමු මොකද්ද මේ chemistry පාඩම කියලා. ඉතින් ඇත්තටම chemistry වඩා chemistryමයි මේ. ඉතින් ගයිස් ඇත්තටම chemistry වල chemistry පාඩමක් නෙමෙයි. හැබැයි අද වීඩියෝ එකට යන්නේ ගොඩක් interesting විදිහේ වීඩියෝ එකක්. ඉතින් මොකක්ද කියනවා නම් නාසෙක් ගැන අහලා තියෙනවානේ. ඉතින් මොන නාසෙකේ අලුත්ම project එකක් ගැන නම් ඉතින් ඒක මෙහෙම කියන්න තරම් වැදගත් වෙන්නේ ඇයි කියලා ඔයාලා බලනවා නම් වීඩියෝ ඉස්සරහට යද්දි ඔයාලට තේරෙයි මේක වාට වැදගත් වෙන්නේ ඇයි කියලා. ඉතින් නාසා අභ්‍යවකාශ ආයතනයේ විසින් ලොකුම ග්‍රහලෝකය වෙන බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක් වෙන යුරෝපා වල ජීවය තියෙනවද කියලා බලන්න චන්ද්‍රිකාවක් යැවීමේ මෙහෙයුමක් ආරම්භ කළා තියෙනවා. ඉතින් ඔන්න දැන් තමයි chemistry පාඩම. හොඳට අහගන්න ළමයි. ඉතින් මේ යුරෝපා කියන්නේ බ්‍රහස්පති ග්‍රහයට තියෙන ලොකුම චන්ද්‍රයෙක්. ඉතින් මේ නාසා ආයතනය විසින් මීට කලින් මේකේ ඔක්සිජන්, හයිඩ්‍රජන්, සල්ෆර්, කාබන් වගේ ප්‍රධාන මූලද්‍රව්‍ය වගේම මිදුණු අයිස් වලින් යුතු මුහුදක් තියෙනවා කියලා හොයාගත්තා. ඉතින් මේ වගේ දේවල් වල ප්‍රතිඵලයක් විදිහට නාසා ආයතනය විසින් යුරෝපාද ක්ලිපර් කියන මෙහෙයුම දියත් කරන්න මෙහෙයුම් පටන් අරගෙන තියෙනවා. ඉතින් 2024 ඔක්තෝබර් මාසේ අභ්‍යවකාශගත කරන්න තියෙන මෙම චන්ද්‍රිකාවත් එක්ක ලෝකයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ නම් එකතු කරපු චිප් එකක් යවන්නත් නාසා ආයතනය සැලසුම් කරලා තියෙනවා. ඉතින් කොහොමද අපේ නමුත් මේ විදිහට අභ්‍යවකාශයට යවන්නේ? ඉතින් ඇත්තටම මේකට ගොඩක් ලේසි දෙයක් තමයි කරන්න දෙන්නේ. ඉතින් අපි පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම පළවෙනි කමෙන්ට් එකේ දීලා තියෙනවා ලින්ක් එක. ඉතින් ඔයා මේ ලින්ක් එකට යන්න. ඉතින් මේ ලින්ක් එකට ගියාම ඔයාලට මේ විදිහට වෙබ්සයිට් එක ලෝඩ් වෙයි. ඉතින් මේකේ ඔයා පළවෙනි ගියාම මේ විදිහට send your name කියලා දෙනවා. ඉතින් ඔයා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ තවත් පල්ලෙහාට ආවේ ඊළඟට මෙතන තියෙනවා go කියලා බටන් එක. ඉතින් ඔයා ඒකත් ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ මෙතනදී ඔයාට ඔයාගේ personal details ටික තමයි දෙන්න තියෙන්නේ. ඉතින් මේ අභ්‍යවකාශය වන chip එකේ ඔයාට සඳහන් වෙන්න ඕනේ නම ඔයා දෙන්න. ඉතින් මෙතන first name වගේ last name විදිහට දෙන්න ඕනේ. ඉතින් අපිත් මේ විදිහට නම දෙන්නම්. හරි ඊළඟට ඔයාට දෙන්න තියෙන්නේ ඊමේල් එක. ඉතින් ඔයාගේ personal හරි වැඩ නැතිනම් ඔයාට හරි ඊමේල් එකක් දෙන්න මේකට. ඉතින් අපි මේ විදිහට අපේ ඊමේල් එකක් දෙන්නම්. ඊළඟට ඔයාට location එක select කරන්න දෙනවා. ඉතින් ඇත්තටම මේකට ශ්‍රී ලංකාවයි නම් ඔයාගේ ශ්‍රී ලංකාව කියලා දෙන්න. ඉතින් මේ විදිහට අපි මෙතනින් කොල්ල ලංකා මම හදන්නේ ඊයකුලෙන් පටන් ගන්න නමක් දෙන්න නම් ඉවරයිනේ. ආයි නම්බරෙදි දැන් මේ දේ ශ්‍රී ලංකා කියලා දෙනවා. ඉතින් ඊළඟට postal code zip code එක. ඉතින් ඔයාලට මේක Google එකෙන් හොයාගන්න පුළුවන්. ඉතින් දැන් නැත්තම් අපි ඒකත් හොයලා දෙන විදිය කියනනම් කොහොමද මෙතන තියෙන බඩු තියෙනවා. ඉතින් ඔයාලට මේකට කරන් තියෙන්නේ Google එකට ගිහිලා ඔයා ඉන්න ප්‍රදේශය කියන්නේ ඔයාලගේ ගෙවල් පැත්තේ නම ගහලා postal code කියලා ගහනවා. දැන් උදාහරණයක් විදිහට අපි දෙන්නේ ඉන්නේ කොට්ටාව. ඉතින් මම මේක ගහන්නම් කොට්ටාව postal code කියලා. ඉතින් මේ විදිහට ඔයාලට පේනදි මෙතන ආව 10230 කියලා. ඉතින් මේ විදිහම ඔයාලන පැත්තේ postal code එකත් ඔයාලට Google එකෙන් හොයාගන්න පුළුවන්. ඉතින් අපි මේක මෙතනින් copy කරගෙන අතෙන් දැන් ආයි ළඟට හරි ඊට පස්සේ ඔයාලට දෙන්නේ මේක මෙතනින් paste කරන්න. ඉතින් දැන් හරි ඔයාගේ personal details ටික add වෙලා දෙන්නේ. ඊළඟට මෙතන want to get more latest news from NASA subscribe NASA's newsletter කියලා දෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාලට ඉස්සරහට NASA එකේ මොන හරි විශේෂ news data news වගේ දේවල් දැනගන්න ඕන නම් ඔයාලට මේ box එක tick කරන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලා දීපු email address එකට මේ දින නාසකේ latest news එහෙම ගෙන්නගන්න පුළුවන්. ඉතින් ඔයාලට එහෙම නාසකේ news ගෙන්නගන්න ඕන නැත්නම් මේක මුකුත් කරන්න නැතුව කෙලින්ම sign on කෙනෙක් click කරන්න. ඉතින් දැන් හරි ඔයාලට පේනදි ලස්සන animation එකකුත් එක්ක අපේ නම මෙන්න මේකට send වෙලා තියෙනද. ඉතින් මේ දින ඔයාලට පේනවා පල්ලෙහා image එකක් එනවා. ඉතින් මේ image එක ඔයා save කරගන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මේක download and share කියන එකට ගිහිල්ලා මේක save කරගන්න පුළුවන්. හරි ඉන්න. ඔහොමදත් කියනහම. ඉතින් ඇත්තටම chemistry වඩා chemistryමයි මේ. එහෙම කරන්න බෑ. ඕන දෙයක් ඔබට ඕනේ තු. ඔකත් දෙ. ආතදී වෙයි. ඉතින් නාසා අභ්‍යවකාශ ආයතනය විසින් මොකද්ද ලොකුම
ලෝකේ ලොකුම ලෝකෙම මේ ඔබ දෙක විශ්වය නෑ විශ්වය ලොකෝ නෑ ඕනේ ලොකුම ග්‍රහලෝකෙනි කියලා ලිකන් කියලා ඉතින් NASA අභ්‍යවකාශ ආයතනයේ විසින් ලොකුම ග්‍රහලෝකය වෙන බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක් වෙන යුරෝපා වල ජීවය තියෙනවද කියලා බලන්න චන්ද්‍රිකාවක් යැවීමේ මෙහෙයුමක් ආරම්භ කළා තියෙනවා. ඉතින් ඔන්න දැන් තමයි කිමිෂි පාඩම. හොඳට අහගන්න ළමයි. ඉතින් hina wenna. ඉකේවනේ. මම යසිනි ශාදී මතක් කරේ මේ වගේ විදියට. cool down calm down ඔකම down හරි දෙවියෝ ඉතින් යාළුවනේ මේ විදිහට පුළුවන් වාගේ නමත් අභ්‍යවකාශයට යවන්න. ඉතින් මේ ඩවුන්ලෝඩ් කරගන්න ෆොටෝ එක වාට් පුළුවන් හැමතැනම ෂෙයා කරන්න. එතකොට වාගේ යාළුවායි වා කොහොමද මේක කරේ එතකොට ඒ ගැන විස්තර. ඉතින් එතකොට අපේ වීඩියෝ එක අමතක නොකර ඒ යාළුවන්ටත් යවන්න. ඉතින් මෙන්න මේ යුරෝපා ක්ලිපර් ගැන තව ඉන්ට්‍රෙස්ටින් නම් වාට මේක තව විස්තර කරන්න පුළුවන් නම් ඒකට ඕන කියලා ලින්ක් එකත් අපි පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දෙන්නම්. ඉතින් වාට ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා මේ ගැන තව වැඩි විස්තර කරන්න පුළුවන්. ඉතින් අපේ වීඩියෝ එක හොඳ නැහැනම් ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මෙතනින් දුවට මම ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ ගැන වාගේ අදහස් ඔක්කොම පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ගන්න ඒ වගේම අමතක නොකර පල්ලේ තියෙන රතුපාට subscribe button එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකේ all option එක click කරන්න. එතකොට තමයි වාට පුළුවන් අපේ අලුත්ම වීඩියෝ එක ඉක්මනින් ලබා ගන්න. එනං යාළුවනේ අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.